අයිබෝවන් ඔයගලන්ට සතුටුදායක ආරංචියක්ද ලැබෙන්නේ නැති නේද? ඒක සතුටුද දුකද කියලා මම දන්නේ නැහැ. සමහරවිට සතුටු ඇති සමහරවිට දුක ඇති. වැඩ කරපු ළමයින්ට දුක ඇතිනේ. කොහොමනත් ඕලෙවල් පෙබරවාරි වලට තියෙන නිවුස් එකක් තමයි අද ආවේ. පෙබරවාරි මාසේ ඕලෙවල් බොහෝ විට පැවැත්වේවි. හැබැයි ළමයි බලන්න දැන් මේ මාසෙම නැතුව හිතුවත් මේ මාසෙ අයින් කරත් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මේ අවුරුද්ද තව මාස පහක් එහෙමම තියෙනවා. යම් කිසි කෙනෙක් වැඩ කර නැත්නම් දුක් වෙන්නේ නැතුව අද ඉඳලා පටන් ගන්න. අද ඉඳලා හරියට වැඩ කරනොත් ඕගොල්ලන්ට ඒත් හොඳටම කාලේ ප්‍රමාණවත්. ඉතින් වර වෙන දෙයක් නැහැ. අද ඉඳලා වැඩ නොකරපු කෙනෙක් අද ඉඳලා හොඳට හිතා ගන්න. මම අද ඉඳලා වැඩ කරනවා. මෙච්චර දවස් කරපුවා ගුලි කරලා මහවැලිගඟට හරි ඕනගඟකට දාගෙන අද ඉඳලා තමන් හරියට වැඩ කරන්න. හොඳට ප්‍රමාණවත් විෂයන් ඔගොල්ලෝ විෂයන් 9ක් කරගන්නත් ඕනනේ. දැන් විෂයන් 9 කොහොමද මේ වගේ කාලෙකදී කරගන්නේ කියන එක ගැන ඒක මොකරි ප්ලෑන් එකක් මම තව වීඩියෝකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔගොල්ලෝ අනිත් විෂයන් කරගන්නත් උදව්වක් ලැබෙන විදියට විද්‍යාව විෂය ගැන ඔගොල්ලෝ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. විද්‍යාව විෂය මේ මාස 5න් කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න දැන් මොකක්වත් වැඩ يعني ලකුණු 5ක් 6ක් හරි 20ක් හරි ගන්න පුළුවන් ළමයෙක් කියලා හිතන්න. ඒ ළමයට පවා ඒක වැඩ කරොත් ඒකක් ගන්න පුළුවන් මට්ටමට මේ පාඩමාලාව අන්තර්ගත කරලා තියෙන්නේ. මේක ප්ලෑන් කරලා තියෙන මේ විදියට. ඔයගොල්ලෝ බය වෙන දෙයක් නැහැ පොඩ්ඩක්වත්. විද්‍යාව ගැන නම් චුට්ටක් බය වෙනවා. අනිත් විෂයන් ගැනත් බය වෙන දෙයක් නැහැ. මම ඒක කොහොමද ඒක කරගන්නේ කියලා කියන්න. මේක ගැනත් බය වෙන දෙයක් නැහැ. මේක සියලුම දේවල්. සියලුම තියරි දැන් ඔයගොල්ලෝ මෙච්චර කාල තියරි කරානේ. දැන් මෙච්චර කාල සාම්ප්‍රදායික විදිහට තියරි කරා. මෙහෙමයි කියන අපි තුමු මොකරි ප්‍රභා සංශ්ලේෂණ එකේ ප්‍රභා සංශ්ලේෂණ යන මෙහෙමයි කියලා ඔන්න තියරියක් ලියනවා. දැන් ඒ විදිහට කරානේ. දැන් ඒ විදිහට කරා ප්‍රශ්න කරා පාඩම් කරලා හැමදේම කරානේ. දැන් හැමදේම කරලා සමහරවිට කිසි විශ්වාසයක් නැතුව ඇතිනේ. කියන්නේ කොහොමද අපිට කරගන්න පුළුවන් වේද කියන හැඟීමක් නැතුව ඇති. ඒකයි මේ දැන් ආයෙත් අපි ඒ දෙම කළා වැඩක් නැහැනේ. දැන් මේ මාස පහෙත් ඒකම කරොත් නිකන් කාලනාස්සීමක් විතරයි වෙන්නේ. ඒ නිසා අපි අලුත් ක්‍රමයක් හොයාගත්ත මේකට කොහොමද මේක කරන්න කියලා මම හිතන්නේ කවුරුත් මේක කරනවා ඉතින් කියලා මේ වෙනකොට මම මේ අද ඉඳලා පටන් ගන්න විද්‍යාව විෂය ආයි ඔයගොල්ලෝ තියරි විදියට සාම්ප්‍රදායික තියරි විදියට මෙහෙම නෝට් දෙන්නේ නැහැ. එහෙම නෝට් එකක් එන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ බය වෙයි අපි තියරි මතක නැහැ කොහොමද තියරි කරගන්නේ කියලා. ඕගොල්ලොන්ට ළමයි දැන් ආයි මේ තියරි කර කර අච්චු පොත් බල බල හරි මේ තියරි නෝට්ස් බල බල හරි පාඩම් කරන්න එහෙම කාලයක් නැහැ. ඕගොල්ලෝ දැන් කරන්න හොඳම දේ තමයි දැන් මෙන්න මේ විදිහට දැන් මම මේක කරන්න හදන්නේ විභාගයට අහන මොනද ළමයි විභාගයට ඉන්නේ ප්‍රශ්න. දැන් අපි මේක ඔක්කොම ප්‍රශ්න සහ ප්‍රශ්නයක් ප්‍රශ්න වලින් මුළු තියරීම කවර කරනවා. කියන්නේ 10 වසරේ පාඩම් තියෙනවනේ 20ක් 11 වසරේ පාඩම් 15යිනේ. දැන් මේ මුළු පාඩම් 35ම මම කවර කරන්නේ ප්‍රශ්න සහ උත්තර විදිහට. ඉතින් ඒතර ඔයගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වෙන්නද නැහැ. මෙතනින් එහා අහන කිසිම දෙයක් නැහැ. ඒ සියලුම ප්‍රශ්න ටික කවර වෙනවා. මුළු සියලුම තියරි කවර් වෙන ප්‍රශ්න විදියට. ඒතර ඔයගොල්ලෝ විභාගයට ගිහින් ලියන උත්තරනේ. ඒ උත්තර තමයි මම දෙන්නේ. ප්‍රශ්න සහ උත්තර විදියට ඔයගොල්ලෝගේ තියරි සම්පූර්ණයෙන්ම කවර් වෙනවා. අමුතු රිවිෂන් පන්තියක් ඕනත් නැහැ. තියරි පන්තියක් ඕනත් නැහැ. මේකෙදි යම් කිසි පාඩමක් ඉවරන අපි තුමු තාපය කියලා. තාපය පාඩම ඉවරනට පස්සේ මම ඊට අදාළ සියලුම පාස් පේපර් ටික කරවනවා. ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික. ඒතර පාස් පේපර් උත් කියනවා. ඊට අමතරව පේපර් කාසයක් පේපර් වයිස් ඉදලා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක වෙන පස්සේ බලමු. දැන් මෙහෙම හිතනවා නම් මේ සම්පූර්ණ පාඩම් ටික ප්‍රශ්න සහ උත්තර විදියට පාස් පේපර් උත් එකම කවර් වෙන විදියට තමයි මේක හදලා තියෙන්නේ. දැන් අපි හිතමු ප්‍රශ්නයක් අහනවා. ඒකට අදාළ උත්තරයක් තියෙනවා, ආන්සර් එකක් තියෙනවා. දැන් මේකෙදි මේ තියරි එක යනවා. තියරි කොහොමද යනවනේ? ඒතර අමුතුවෙන් රිවිෂන් එකක් ඕන නැහැ, රිවිෂන් උත් වෙනවා. තියරි රිවිෂන් දෙකම මේ පාඩමෙන් කවර් වෙනවා. ඔයාලා අමුතුවෙන් කරගන්න දෙයක් නැහැ. ඒකෙන්නස බය වෙන දෙයක් නැහැ. අද ඉඳලා හිතාගන්න මම අද ඉඳලා වැඩ කරනවා. දැන් ඔන්න අලුතෙන් පටන් ගන්නකෝ. දැන් ඔන්න අද තමයි විභාගයේ පෙබරවාරි තියෙනවා කියලා ෆික්ස් කරේ. ඒතර ඕගොල්ලොන්ට බලාපොරොත්තු නැතුවනේ තිබුණේ. දැන් මේ කොවිඩ් එකත් එක්ක මොනව වෙනවද කොහොමද විභාගය හොද තියෙයිද කිසි දෙයක් නැතුවනේ. දැන් ඔන්ලයින් කියන ඇත්තම සාර්ථක දෙයක් ලොකු ළමයින්ට කරනවනම් මොකද මග රස්තිය අද වෙන දෙයක් නැහැ. බස් වල රෙම යන්න දෙයක් නැහැ. ගෙදර ඉඳන් හොඳට වැඩ ටික කරගන්න පුළුවන්. අනිත් එක ඕන දැන් වෙන්ද තමන් ඉගෙන ගත්ත සාම්ප්‍රදායික ගුරුවරයා විතරයි. දැන් ලංකාවේ ඉන්න කැමති ගුරුවරයෙක් තෝරගත්තා. තමන්ට ඕන විදියට ඉගෙන ගත්තා. සිලබස් ඉක්මන කවර කරගන්න ඕන පුළුවන් ඕන කෙනෙකුට. ඒක නිසා මේක හොඳ ක්‍රමයක්. කවුරුවත්
අප්සට් යන්න තුම අදින්දලා අදින්දලා වැඩපටන් ගන්න තාම කවුරුවත් විභාගෙ ලියලත් නැහැ විභාගෙ පාස් වෙලත් නැහැ ෆේල් වෙලත් නැහැ ඒ නිසා අදින්දලා පටන් ගන්න අනිවාර්යෙන් පුළුවන් මේ හොඳම කාලේ ප්‍රමාණවත් මේ මේ කියන ක්‍රමයට ප්‍රශ්න සහ උත්තර විදිහට විද්‍යාව කවර් කරනවා ඕන අනිත් විෂයන් ටිකත් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මම ඒකත් කොහොමද කරන්නේ කියලා ටයිම් එකත් එක කොහොමද ඒක ප්ලෑන් කරන්න හැටි වෙන වීඩියෝ එකකින් කරන්න මේකත් එක ඉන්න අපි බලමු දැන් මම මේක කරන්න හදන මෙන්න මේ විදිහට උදාහරණයක් විදිහට අපි හිතමු තාපය කියලා තාපය තාපය පාඩම මම තාපය පාඩම කරනකොට මේකට දාලා සියලු කොටස් ටික ප්‍රශ්න විදිහට හදනවා ඒ ප්�‍රශ්න වල අදාළ උත්තර ටික ඒ ප්‍රශ්න වල උත්තර ලිව්වහම ඔයාලේ මුස්ලිම් සියලුම තාපය පාඩම් ටික හවල් එතනින් එහාට ඒ තාපයෙන් අහන ප්‍රශ්නයක් නැහැ උදාහරණයක් විදිහට අපි හිතමු එහෙම උෂ්ණත්වය යන කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා හරි උෂ්ණත්වය යන කුමක්ද කියලා අහන ප්‍රශ්නයක්. දැන් මොකක්ද දැන් ඔන්න අපි තමයි පාඩම් කරපුවා මේකට තියරි පාඩම් කරලා මේකට ඉතින් ඔන්න ඕක කියන්න බුණා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම සරලයි. අපි තමයි පාඩම් කරපු නැති ළමයෙක් ඉන්නවා කියලා. දැන් ඔන්න මොකක්ම පාඩම් කරලත් නැහැ. අපි තමයි උෂ්ණත්වය යන කුමක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඔන්න දන්නෙත් නැහැ. දැන් මොකද මේ උෂ්ණත්වය යන කුමක්ද? හැබැයි ළමයි ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරොත් ඕගොල්ලෝ දන්නෝ නේද? අම්මා උෂ්ණත්වය අම්මා ඔයගොල්ලන්ගේ උණ බලලා තියෙනු නේද? ඕගොල්ලෝ ළඩ උණෙන් පස්සේ උණ බලනවා. ඒ කියන්නේ මොකක් හරි පරිමාණයක් නේද මේක? අම්මා මෙහෙම උණ බලනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? වතුර අම්මා වතුර උණු කරනවා. අම්මා වතුර හට්ටිය උණු කරනවා. ගින්දර දාලා වතුර උණු කරන ඔයගොල්ලෝ දැකලා තියෙනවා අම්මා වතුර හට්ටිය උණු කරන කලින් වතුර ටික ගනිද්දි වතුර නටන්නේ නැහැනේ වතුර නටන්නේ නැහැනේ වතුර නිකන් තියෙනවා. දැන් මේ මේ මෙතෙන්දි මේ වතුර නටනවා නේද? වතුර නටනවා කියන්නේ මේ ජලාණු වේගෙන් එක එක පැතිවලට වේගෙන් චලනය වෙනවා. ඈ එතන මේ චලනය වෙනවා නම් මොකද ශක්තියක් තියෙන්න ඕනේ නේද එතන? චලනය වෙන ශක්තිය මොකද්ද? චාලක ශක්තිය. එහෙනම් මෙතන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියන්නේ කියලා දලා අදහසක් අපට එනවා. හරිනේ? එතකොට දැන් එතකොට ළමයි දැන් ඔන්න අපි දන්නු දැන් අම්ම උණ බලන එක මතක් වුණා. මිනුමක් වතුර නටනවා. ඒ කියන්නේ මොකද චාලක ශක්තිය. හරි. ඊට පස්සේ මේක දැන් ගලපන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ දැන් මේ මේ චලනය වෙන ජල අණු වල එකම වේගෙද තියෙන්නේ? ඔක්කොම වීද? නෑ. V1, V2, V3. එක එක වේග තියෙන දේවල්දී මම කිව්වා ඔයගොල්ලෝ මේ චලිතය පාඩමේදීත් ඒ වගේ වෙලාවට ගන්න ඕන මධ්‍යනය ගන්න ඕනේ. දැන් මෙතන නම් මධ්‍යන චාලක ශක්තිය ගන්න ඕන. එහෙනම් උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා දැන් අපට ගලප ගන්න පුළුවන් නේද? මොකරි වස්තුවකනේ යම් වස්තුවක අණුවල පවතින දැන් මං කිව්වනේ දැන් මේක හදාගත්තේ කොහොමද කියලා දැන් උෂ්ණත්වය යනු මතක නැති ළමයිගුරු මම මේ කරන්න හැටි මම මේ කියා දුන්නේ පාඩම් කරපු නැති ළමයිගුරු කරන්න හැටි මම මේ කියා දුන්නේ මෙහෙම අවශ්‍ය නැහැ මම දැන් මේ ප්‍රශ්න ටික කරලා ඒකට දාලා උත්තර ටික කරන් පස්සේ ඕගොල්ලන්ට ලේසියටම මේක කරගන්න පුළුවන් මම උදාහරණ නිකන් කියා දුන්නේ දැන් මේ උෂ්ණත්වය යනු කොහොමද කියලා මොකක්වත් දන්නේ නැති ළමයෙක් හොයාගත්ත විදිහ මම මේ කියා දුන්නේ නේ උෂ්ණත්වය යනු දැන් මේක සාමාන්‍ය ඕගොල්ලෝ උෂ්ණත්වය යනු කියලා ඔහොමනේ පාඩම් කරන්නේ. එහෙම ඕනේ නැහැ. දැන් මේ යම් වස්තුවක අණු වල පවතින මධ්‍යන චාලක ශක්තිය. ඒක වැදගත් මොකද මේ වේග එක එක වේගනේ තියෙන්නේ. මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. ඉතින් ඔන්න ඔහම මෙහෙම අවශ්‍යත් නැහැ. මම සම්පූර්ණ ප්‍රශ්න සහ උත්තර ටික දෙනවා. දෙනවා කියන්නේ මම ප්‍රශ්න වලින් ප්‍රශ්න සහ උත්තර කරනකොට ඔගොල්ලන්ට සියලුම පාඩම් ටික කවර් වෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න
ඕගොල්ලෝ මම කලනුත් කියලා ඇති මට 2019 පාස් පේපර් එක ඔයගොල්ලෝ කරලා එවන්න මට ඕගොල්ලෝ ඉන්න මට්ටම දැනගන්න පුළුවන් ඉතින් ඒක ඔයාලා මට WhatsApp කරලා එවන්න මේ නම්බර් එකට මට ඒක උත්තර බලලා මං බලන්නම් ඔයගොල්ලෝ කොහොම වුණා තත්ත්වෙද ඉන්නේ කියලා ඉතින් අපි මේ විදිහට කරමු කියවන්නේ ප්‍රශ්න වලින් උත්තර ටික කවර කරගමු ඉතින් මේ විදිහට කරගමු බය වෙන්න එපා ඔයගොල්ලෝ ලකුණු 20ක 15ක 20ක මට්ටමේ හිටියත් ලකුණු 5ක මට්ටමේ හිටියත් ඔයගොල්ලොන්ට ඒකක් ගන්න මට්ටමට ගන්න පුළුවන් මේ මාස පහතර ප්‍රමාණවත් ඔයගොල්ලෝ අලුග සාදාලා නැගිටින්න කිසි ප්‍රශ්නයක් නැහැ බය නැතුව අපිත් එක්ක එකතු වෙන්න එහෙනම් ස්තුතියි අයිබෝවන්. අයිබෝවන් ඉතින් කලින් කිව්වාගේ මම කලින් කිව්ව නේද දැන් අපි ප්‍රශ්න විදිහට උත්තර කරන්න කියලා දැන් ඒ විදිහට බලද්දි අපි තුමු තාපයේ පාඩමේ දැන් උෂ්ණත්වය මොකද්ද කියලා මම කලින් කලිනුත් කිව්ව කොහොමද එන්නේ කියලා දැන් අපි නිකම්ම හිතුවොත් දැන් උෂ්ණත්වය යන කුමක්ද වස්තුවක් නිර්මාණය වී ඇති අංශවල පවතින මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමකි දැන් ඒක හරිනේ දැන් කලිනුත් කියා දුන්නා ඔබක සරල දෙයක් ඉතින් වස්තුවක් නිර්මාණය වී ඇති අංශවල පවතින මොකද මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියන්නේ දැන් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නනේ දැන් ප්‍රශ්න විදිහට සියලුම තියරිටි කවර් කරන්න හදන්නේ उष्णते कोटसे आनपुलवांग प्रश्न ओक आनपुलवांग मुखा प्रश्न इला आनपुलवांग उष्णते मन उपकरण नमकर प्रश्न प्रश्न था मे पाड़ी उसी प्रश्न प्रश्न वाले उत्तर अड़क तीय अरे उष्णते मणीन उष्णते मणीन उपकरण නම් කරන්න ප්‍රශ්නය හරි උෂ්ණත්වය මන උපකරණය නම් කරන්න ඉතින් දන්නවනේ පොඩි කාලේ ඉඳලම අම්ම උඩ බලනවනේ හරි උෂ්ණත්වමානය උෂ්ණත්වමානය නෝකද උත්තරේ හරි ඊට පස්සේ අහන්න පුළුවන් හරි උෂ්ණත්වමානනේ උෂ්ණත්වමාන වර්ග කිහිපයක් නම් කරන්න මං කිව්වනේ කිව්වෙන් ඒ කියලා උෂ්ණත්ව මාන කිහිපයක් නම් කරන්න හරි උෂ්ණත්ව මාන වර්ග කිහිපයක් නම් කරන්න දෙකල තියෙනු නේද වීදුරු රසදිය උෂ්ණත්ව මානය වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ඩිජිටල් එක දෙකලා තියෙනවනේ ඒකට සිංහල කියන්නේ සංඛ්‍යාංක සංඛ්‍යාංක උෂ්ණත්වමානය හරි ඔන්න උෂ්ණත්වමාන වර්ග ඉරණහන බලන උෂ්ණත්වය මන්න පරිමාණ කිහිපයක් නම් කරන්න කියලා. උෂ්ණත්වමාන පරිමාණ කිහිපයක් නම් කරන්න. හරි. අපි දන්න එකක් කියන්නේ සෙල්සියස්. සෙල්සියස් ෆැරන්හයිට්
කෙල්වින් හරි උෂ්ණතමන පරිමාණ කීපයක් නම් කරන්න හරි ඊට පස්සේ අහනවා සෙල්සියස් පරිමාණය යන කුමක්ද කියලා सेल्सियस परिमाण कुमार वत्तूर ऐसा सामान सेल्सियस बिंदु वत्तूर ऐसा पटांगा सेल्सियस बिंदु दिखने दाने पास दू वत्तूर हिमालय पड़कने नटन वत्तूर हिमालय पड़ पत्ते पटांगा सेल्सियस सीए दिखे मेक गलप मेक दिन मेक टूपा पुल ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා දැන් වතුරනේ වතුර නම් වතුර වෙන්න ඕනේ දැන් වතුරත් එක්ක මොනවාරි කලවම් වෙලා තිබ්බොත් මේ මේ පාඩම් වෙනස් වෙනවා ඒ වගේම තමයි දැන් මෙතෙන්දිවත් මේ 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 මෙතෙන්දි වතුර නටන උෂ්ණත්වය නෙමෙයි එවරස් කන්දර ගියොත් එහෙම වතුර නටන උෂ්ණත්වය වෙන්නේ ඒ ඒ පාටංග වෙනස් වෙනවා වායු ගෝලයේ පීඩනය මත ඒතර වායු ගෝලයේ පීඩනයයි සංශුද්ධතාවයයි එක මේක මේ අර වතුර ජලය ද්‍රවය අයිස්සන උෂ්ණත්වයයි කුමාරි වල පත්තන උෂ්ණත්වය ගලප ගත්තොත් මේකට උත්තර ලියන්න පුළුවන්. අන්න එහෙම ගැලපීමක් තමයි තියෙන්නේ. ඒක අපිට මේකට උත්තරේ විදිහට ලියන්න පුළුවන්. හරි. මේ තින්නේ සෙල්සියස් පරිමාණය යන කුමක්ද? සෙල්සියස් පරිමාණය යන වායු ගෝල එකක පීඩනයක් යටතේ සංශුද්ධ අයිස් ද්‍රව වල පත්තන උෂ්ණත්වය. නැත්තම් ද්‍රවය අයිස් වල පත්තන ආරම්භ උෂ්ණත්වයත් එහෙම තමයි. ඒ උෂ්ණත්වයේ බිඳු සෙල්සියස් අංශ බිඳුව ලෙසද ජලයේ හිමාලය වල පත්තන උෂ්ණත්වය सेल्सियस का सीया क्लेशित लेसा ज्ञानी में सक्सु परिमाण है वो सेल्सियस परिमाण अगर सेल्सियस परिमाण है ना कुमार दी लगा मौके तो मैं देने पड़ा डिफिनेशन है कर मेरे मतलब क्या जगह ना मैं वातुर आइसवेन हादन ने बिंदुए दी ने पर वातुर नाटला हुमाले बाट पाते ना दन सी ये दी ओका तेक गलप गान ना वायु गोले पीड़ने वेना से नोने एक साथ वायु गोले पीड़ने ये तय करेगा वायु गोले पीड़ने का क्या टेती आगा नोने අනිත් එක තමයි මේ වතුර සංශුද්ධය වෙන්න ඕනේ මේ සංශුද්ධ නෙවෙයි නම් ඒ පාටංග වෙනස් වෙනවා ඔන්න ඕක ගලප ගත්තාම කියන්න පුළුවන් සෙල්සියස් පරිමාණය කොමකටද කියලා අපි දැන් ෆැරන් ඊළඟ ප්‍රශ්නයක් අහනවා ෆැරන්හයිට් පරිමාණය කොමකටද කියලා දැන් මේ 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 කරන්නේ විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්නනේ ඒ ඕන එකක් එන්න පුළුවන් ඉතින් මේ 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 ඔක්කොම ටික දුන්නාන් පස්සේ මෙතනින් එහාට අහන්න දෙයක් නැහැ फेरनहाइट परिमाण कुमार अरे एक वायु गोले पीड़ने के आटते संशुद्ध आयुष द्रव बाढ़ पत्न उष्ण आते फेरनहाइट तीस देख फेरनहाइट तीस देख रिसद जल हिमालय बाढ़ पत्न उष्ण आते फेरनहाइट दिसी दुला विसर्जन में सकसु परिमाण की अचल लक्ष देखा कोटस मेन मेक कसी हसूवा तीन मैं कोटस कसी हसूकी विनसूनी पाटांग दीतर देंगे जनगा उष्णत मणिनी सेल्सियस वली फेरनहाइट वली केल्विन वली गवधारी नेता पार्ल में एचन किलोग्राम वली अरे सेल्सियस वली तमें मणिनी හරි ඊට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි කෙල්වින් පරිමාණය anu කුමක්ද මෙන්න මේක වැදගත් නේ මොකද අන්තර්ජාතික ඒකකේ මොකද්ද උෂ්ණත්වයේ කෙල්වින් ඒ නිසා මේක එන්න ඕන කෙල්වින් පරිමාණය කුමක්ද මේක මේගොල්ලෝ අර සාපේක්ෂක කතන්දර නැති කරලා නියතයක් විතර ගන්න ඕනේ තමයි කෙල්වින් අරන් තියෙන්නේ. ඒතර මේකෙදි වෙන මෙහෙම කතාවක් වෙනවා. නිරපේක්ෂ ශූන්‍ය. හරි. සාපේක්ෂ මුකුත් නැහැ. නිරපේක්ෂයි.
නිරපේක්ෂ ශුන්‍යම පරිමාණයේ බිඳුව ලෙසද හරි සෙල්සියස් පරිමාණයේ සෙල්සියස් අංශක එකක් කෙල්වින් පරිමාණයේ කෙල්වින් එකක් ලෙසටද සැකසූ පරිමාණයකි කෙල්වින් පරිමාණය නම් පරිමාණයක්නේ එතකොට මේක තමයි නිරපේක්ෂ ශුන්‍ය මම මේක අලුත් දෙයක් මම කියන්න මොකද්ද කියලා නිරපේක්ෂ ශුන්‍ය කියන එක තමයි මේ පරිමාණයේ බිඳුව ලෙස අරගන්නේ හරි නිරපේක්ෂ ශුන්‍ය මේ පරිමාණයේ බිඳුව ලෙසද සෙල්සියස් පරිමාණයේ සෙල්සියස් එකක් කෙල්වින් පරිමාණයේ කෙල්වින් එකක් ලෙසටද සැකසූ පරිමාණයකි හරි එතකොට අපි බලමු නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ මොකද්ද කියලා ඒක එකත් ප්‍රශ්නයක් විදිහට මහන පුළුවන් නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ දැන් අපි මේ චාලක ශක්තිය ගැන කතා කරන්නේ මේ වස්තුවක පවතින අණු වල පින චාලක ශක්තිය තමයි මේ අපි කතා කරන්නේ ඒතකොට මේකෙදි නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ මේ චාලක ශක්තිය බිඳු වෙන අවස්ථාවක් වෙන්න ඕනනේ එතකොට ළමයි මතක තියාගන්න සෙල්සියස් අංශක බිඳුවේදීවත් මේ අණු වල චාලක ශක්තිය බිඳු වෙන්නේ නැහැ ඒක අපි ගණන් හදුවෙන් පස්සේ පරීක්ෂණයෙන් හොයාගන්න තියෙන සෙල්සියස් අංශක -273.15 තමයි චාලක මධ්‍යන චාලක ශක්තිය බිඳු වෙන්නේ ඒතකොට එහෙනම් නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ අන්න ඒක හරි මධ්‍යන චාලක ශක්තිය වස්තුවක පවතින මධ්‍ය වස්තුවක පවතින අංශු වල මධ්‍යන චාලක ශක්තිය අවමන උෂ්ණත්වය හරි එතකොට මේක තමයි කෙල්වින් බිඳුව කියන්නේ ඕකේ නෙමෙයි හරි කෙල්වින් බිඳුව මේක සෙල්සියස් වලින් නම් අවසන් ලෙස -273 සෙල්සියස් හරි උෂ්ණත්වයෙන් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න ටික අහන උෂ්ණත්වයෙන් ඊට වඩා අහන්න දෙයක් නැහැ නිරපේක්ෂ ශුන්‍ය යන කුමක්ද හරි වස්තුවක අංශු වල පැවතිය හැකි අවම මධ්‍යන චාලක ශක්තිය. ඒ කියන්නේ මම ඒකනේ කිව්වේ දැන් මධ්‍යන චාලක ශක්තියනේ බලන්නේ. ඒතර ඒක යම් කිසි අවස්ථාවක අවම වෙන්න ඕන. ඒක සෙල්සියස්ක බිඳු විදි අවම වෙන්නේ නැහැ. මේක හොයාගත්තා අවම වෙන්නේ සෙල්සියස්ක නම් -273.15 දී. ඒක නිසා ඒගොල්ලෝ ඒක -273.15 කියන්නේ ඒක නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. ඒ නිසා මේගොල්ලෝ ඒක මේක ඒකකයක් හදුවා කෙල්වින් කියලා කෙල්වින් බිඳුව කියලා ඒකල හදාගත්ත පරිමාණය. ඒතොර කෙල්වින් බිඳුව තමයි කෙල්වින් බිඳුවේ සෙල්සියස් එක බැලුවොත් 273.15ක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ලේසියෙන් හදාගත්ත කෙල්වින් බිඳුව තමයි නිරපේක්ෂ ශුන්‍ය කියලා හදාගෙන එහෙම හදාගත්තා. මේක යම්කිසි පරිමාණයක් විතරයි. කොහොමද උෂ්ණත්වය මෙනිමේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ කෙල්වින්. හරි. ඒ වස්තුවකව තියෙන අංශු වල පැවතියි මධ්‍යන චාලක ශක්තිය කියන්නේ චාලක ශක්තියක් නැති වෙන නැති වෙන්නේ නැති වුණාමනේ උෂ්ණත්වය අවම වෙන්නේ
අන්න ඒ අවස්ථාව තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ මේගොල්ලෝ. ඊට පස්සේ අහන ප්‍රශ්න ටික මෙහෙම කරමු. සෙල්සියස් උෂ්ණතා පරිමාණය එක් කොටසක් සමාන වන්නේ කෙල්වින් උෂ්ණතා පරිමාණය කොටස් කීයකටද කියලා. සෙල්සියස් උෂ්ණතා හරි පරිමාණය केल्विन परिमाण है कोटास की ये कट दे मे 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 वा आप है दिल वगैरह ना उकोलों टम मे मे हर नंग वेन्नो ना मम्मी के ट्यूट्टे आ उकोलों टम देन्नो ना मे के मामा शॉर्ट नोट टे खादला दिए ना के ने मे सील मो ये ना उस शॉर्ट नोट टे खादला दिए ने मटे मे को उकोलों टम देन्ना पुलवा बालों इस तरह දෙන්නේ කියලා. ඒතකොට ඔයගොල්ලන්ට මේක ගැටලුවක් වෙන්නේ නැහැ. සියලුම ප්‍රශ්න සහ උත්තර තියෙනවා. ඕනම තුමේ තියේ බලන්න දෙයක් නැහැ. මොනවා හරි පාස් කරගෙන යද්දී ගැටලුවක් ආවම මේ කොටස බලුවාම ඒ ප්‍රශ්නේ මෙතන තියෙනවා. ඈ. මම මේ සෙල්සියස් කියලා අකුරෙන් ලියන්නේ. සෙල්සියස් කොටස් 100ක් සමානයි කෙල්වින් කොටස් 100කට. එම නිසා සෙල්සියස් කොටස් එකක් කෙල්වින් හරි ඒ කියන්නේ කෙල්වින් කොටස් එකක් සෙල්සියස් කොටස් එකකට සමාන වෙනවා. ඕක දැනගන්න ඕක ගණන් හදනකොට ඕන වෙනවා. निटहानो सेल्सियस अगे केल्विन सेल्सियस दिए थे अगे केल्विन वाली देखने को मार कर रहे होते थे. अरे अरे सेल्सियस वाली दिए थे अगे या केल्विन वाली देखवी मट සෙල්සියස් වලින් දීපියක් කෙල්වින් කරන්න මොකක්ද කරන්න ඕන මෙන්න මේක මතක තියාගන්න. 0.1 කෙල්වින් කියන්නේ ඍණ 273යි සෙල්සියස්. එහෙනම් දැන් මේක සෙල්සියස් වලින් දීපියක් කෙල්වින් කලින් කරන්නනේ ඕන. මේක මේක බිඳුව කරන්න නම් මොකද කරන්න ඕන? හරි. ධන 273ක්නේ. 973. एक निशा सेल्सियस वाली दिया दिया गया केल्विन देख के मेरे को मार्क करे हुए थे दिसी है तो ना क्या कुछ करे हुए थे हाँ दिसी है तो ना एक कुछ करे हुए थे दिए दिया गया रहा है और मैं बला करना होना वीडियो बड़ा ना मतलब बला करना ඊට පස්සේ අහනවා ඒකම තමයි ඒකෙම ඉදීමක් අහන්නේ සේල් විශේෂාංශක 50ක අගය කෙල්ලින් වලින් දක්වන්න. හරි දැන් කිව්වනේ සෙල්සියස් අංශක 50 කෙල්ලින් වලින් මොකද්ද කියලා අහන්න. කරන්න තියෙන මොකද්ද? සෙල්සියස් අංශක 50ට 273ක් එකතු කරන්න ඕන. 323 කෙල්වින්.
ඊට පස්සේ ප්‍රශ්නේ කෙල්වින් වලින් දී ඇති යගයක් සෙල්සියස් වලින් දැක්කේ කොහොමද කළ යුතුද? හරි. කෙල්වින් වලින් දී ඇති අගයක් සෙල්සියස් වලින් දැක්වීමට කොහොමද කළ යුතුද? අරගෙන අනිත් පැත්තනේ අරග එකතු කරන මේක අඩු කරන්න ඕනේ දී ඇති යගෙන් දී ඇති යගෙන් 23 අඩු කළ යුතුය ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා तुमसी है तो तुनाई के अगर सेल्सियस वाली ये तो किया ला इनको तो करना दिसी है तो ना काटू करने का तुमसी है तो तुनाई के वाली दिसी है तो तुना काटू करा हम सेल्सियस आंश का सी है और सेल्सियस आंश का सी है कि यानी केल्विन ना तुमसी है तो तुनाई अनुच्चराय उष्णते तापेट अदाल उष्णते कोटसे आहन बोला प्रश्न ओ मत है पड़ा मेनस कर आहन तीन उतरी हाँ आहन देख ने मैं मेकर दे तापे मुन कोटस में यूरना पास से तापेट अदाल सीरम पास से प्रेडिक करनो एक ने गेट लोग तो इन्ने पा दे ओ बोलो ने आपे आपे सिलेबस से के नैति दिया मामे पोटी दिया किया ने अबे आपे जीवित रहा अनिवार्य आवश्य दिया මේවා කවුරුත් උගන්න මේ ඕගොල්ලෝ විද්‍යාව විශේෂයට උගන්නන්න නැති වෙයි. අපේ සිලබස් වල තියෙන වැරද්දක් තමයි අපිට ඕන නැති දේවල් ගැඹුරින් උගන්නලා උගන්නලා ජීවිතේ ප්‍රැක්ටිකලි ඕන දෙයක් සිලබස් එකේ නැහැ. දැන් සිලබස් එකේ නැති දෙයක් නමුත් අපිට වැදගත් වෙන දෙයක් මම පොඩි දා උගන්නන්න මේක ඇත්තටම අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ කවදා හරි අම්මලා තාත්තලා වුණාම හරි ළමයි ගුණ බැලුවාම හරි ළමයි ගුණ උණ බලා ගන්න තේරෙන්නේ නැහැ. උණ බලන්න තේරෙන්නේ නැත් නේ. උනේ උණ කීයටද තියෙන කියලා දන්නේ නැත් නේ. මේව තමයි ඇත්තටම මේ උගන්වන්න ඕන දේවල්. නමුත් සිලබස් එකේ නැහැ මේ මේටි දැන් ඔන්න ඉගෙන ඕනේ. දැන් උන බලන හැටි කොහෙවත් ඉගෙන වෙන්නේ නැහැ. සහ සෙල්සි ශංශක වලින් දැන් අපි තුම ගොඩක්ම ගැටලු වෙන්නේ ඩිජිටල් එක. ඩිජිටල් තර්මීටර් එක පාවිච්චි කරයන් පස්සේ දන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් රෝහල් වලදී පාවිච්චි කරන්නේ ෆරන්හයිට් වලින් තමයි. ෆරන්හයිට් වලින් 98.6 98.6ට වඩා වැඩි නම් සෙල්සියස් අන්න උණ කියලා දාගන්න. දැන් නර්ස් කියනවා අම්මගෙන් අහනවා 98.6ට වඩා වැඩිද කියලා. අම්ම දන්නේ ඩිජිටල් එකෙන් බලුවාම සෙල්සියස් වලින් 37යි. හරි එහෙම ගන්න. අම්ම දන්නේ මේව කරගන්න දන්නේත් නැහැ. උණ තිබ්බද නැද්ද කියලා දන්නේත් නැහැ. ඒක නිසා මේ වගේ මේවා ප්‍රායෝගිකව යොදන්න තියෙක ගැටලුවක් තියෙනවා. ඒකට සමම සිලබස් එකේ මේව ගන්න නැති ගානක් මම නිකන් ඔයගොල්ලෝ කරන්නම්. ඒක ජීවිතේ වැදගත් වෙන නිසා. හරි නැත්නම් තාපය උෂ්ණත්වය දා කොටස් ටික ඉවරයි. उष्णते मानिया मे मेहमे तीन अहमती वीला तरी नवीला अहमती अरे मैं तीन रस दी बाल ब्याको की थी तेरी एक नवीला आज हम बटे वगे आना
කේශික සිදුරක් සහිත වීදුරු කඳ. මේ මොකද්ද මේක? වීදුරු රසදිය උෂ්ණතමාණයක්නේ. වීදුරු රසදිය උෂ්ණතමාණය. හරි. මේකේ සෙල්සියස්ක බිංදුව එකේ කොටස් සෙල්සියස් වල කොටස් 100ක් තියෙනවා. මේක ෆැරන්හයිට් වලින් කියන්නේ 32 ෆැරන්හයිට් නම් මේව කොටස් 180ක් තියෙනවා. කොටස් 180ක් තියෙනවා. හරි. දැන් මේක මේ විදිහට පාට ලඟගත කරලා තියෙනවා. ওই විදිහට යනවා. මෙතන තියෙනවා. ඔහොම තියෙනවා. මේක සෙල්සියස් මේක ෆැරන්හයිට්. දැන් ඔහොම තියෙනවා. ඔන්න දැන් මේන්න දැන් ගැටලුව. රසදිය උෂ්ණතමානයක් මගින් උෂ්ණතමානයක් මගින් ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37ට වඩා උෂ්ණත්වයේ පාඨාංකය වැඩි විට උෂ්ණත්වයේ පාඨාංකය වැඩි විට හරි ශරීර උෂ්ණත්වය වැඩි වීම හේවත් හරි ශරීර උෂ්ණත්වය වැඩිවීම හේවත් උණ සෑදීම සිදුව ඇති බව දැන ගත හැක. හරි සෙල්සියස් එක 37ට වඩා වැඩි වෙනවා කියන්නේ උණ සෑදීලා කියලා දැනගන්න බලන්න අපිට මේක. දැන් මේකෙදි ගොඩක් වෙලාවට मेडिकल फील्ड फेरनहाइट वाली बल मे सोल्यूशन तीस फेरनहाइट वाले हरवाणी को दिखा गान मेवता में दिन दीव मे भी बागने पेर इवा प्राक्टिकल दीवा मगर ली දැන් අපි හිතමු ෆැරන්හයිට් වලින් එන ගාන x කියලා x ෆැරන්හයිට් හරි මම මෙතන මං කිව්වනේ 32 යිනේ තියෙන්නේ මේක බිංදුවක් වෙන්න නම් 32ක් අඩු වෙන්න ඕන හරි සමානයි ඊට පස්සේ sorry 32යි මෙතන කොටස් තියෙනවනේ 180 මෙතන කොටස් 180යි සෙල්සියස් 100යි 180ට නම් 100කට කොච්චරද කියලා මේක 100යි 100කට කොච්චරද ඒක තමයි සෙල්සියස් අංශ එක යම්කිසි ගාන සෙල්සියස් අංශ ගාන ඒක අපි දන්නවනේ 37යි කියලා හරි මේක දන්නු 37යි කියලා හරි ඔන්න ඔය ගාන සුළු කරන්න තියෙන ඊට පස්සේ Oh, you know.
ෆැරන්හයිට් වලින් සෙල්සියස් අංශක 32 30 සෙල්සියස් අංශක 37 කියන්නේ ෆැරන්හයිට් වලින් 98.6 ඔන්නෝක තමයි මේ තර්මෝමීටරේ තියෙන්නේ දැන් මෙතන තර්මෝමීටර එක බලන්න අතපෑනේ මෙතන ඩොට් එකකද 37 කියලා 37 සෙල්සියස් නම් 37යි හරි ඒක ෆැරන්හයිට් වලින් එනකොට එන්නේ 98.6 ඔන්න ඔතෙන්ට වඩා වැඩි නම් තමයි උණ තියෙනවා කියලා අපි කියන්නේ හරි දැන් ඕකම අපි හිතමු ගාණේ අහනවා ෆැරන්හයිට් වලින් 98.6 ෆැරන්හයිට් වලින් ගාන 98.6 ෆැරන්හයිට් සෙල්සියස් වලින් දක්වන්න හරි මේ මේකෙම එතකොට මෙතන 98.6 ෆැරන්හයිට් කරලා හරි ඔන්න සෙල්සියස් වලින් හොයන්න පුළුවන් ඔබ සුළු කරා නම් හරි ඉතින් ඔබ සුළු කරාම සෙල්සියස් කීයද එන්නේ 37 මේක වැදගත් නැහැ ගණන් හදන්නේ නැහැ මම නිකන් කියා දුන්නේ මෙන්න මේක මේක වැදගත් කවදා හරි උණ තියෙනු නැද්ද කියලා දැනගන්න එහෙනම් තාපයේ කොටසේ උෂ්ණත්වය අදාළ කොටස සියලුම කොටස් ඉවරයි ඒකේ මම කිව්වේ මේක මේ විදිහට අපි ප්‍රශ්න උත්තර විදිහට යමු නිකම් දැනෙන්නේවත් නැහැ මොන විද්‍යාව නිකම් ඉවරලා ආවි අපි ඊළඟ කොටසෙන් හම්බ වෙමු එහෙනම් ආයුබෝවන්